අපි කිව්වා වගේම අසලගේ මාර්යාගෙන් අසල 99 තුන්කාලෙන් බේරුණා. තවමත් අසලට අවදානමක් නැතුව නෙමෙයි. නමුත් ඉතින් අසලට කොහොම හරි පුළුවන් වුණා පණගැට ගහගන්න. ඒක ඉතින් අසලගේ පෙරපිනක්. හැබැයි ඉතින් එහෙම කියන්නත් බෑ. අසිනගේ 100 කිව්වා ඕගොල්ලොන්ට මතක ඇති. අසිනගේ පින නිසා තමයි අසල මේ විදිහට ගැලවිලා ඉන්නේ. 100 කියපු කතාව ඉතින් හරි කියලා අපිටත් හිතන්න පුළුවන්. මොකද මේ වෙනකම්ම 100 කීප එක දෙයක්වත් වැරදිලා නැහැ. ඔනේ ඉතින් කලන දැන් ඡන්දිය වෙලා. කලන ඩන්කන්ට කියනවා මේ සීරම දේවල් කලන බලා ගන්නවා කියලා. ඇතරම කලනට කලන බලා ගන්නත් බැහැ. ඒක ඉතින් ඔයාලා දකින්න ඇති තුසාරගේ කල්ලිගේ සම්බන්ධද එතුණු ප්‍රශ්නේදී කලන්ට සිද්ධ වෙච්ච දේවල් එක්ක. එනිසා ඉතින් කලන හිතන ඉන්න දේවල් කලන්ට කවදාවත්ම කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඩන්කන් නම් සුවර් කරන්න බෑ. මොකද ඩන්කන් කියන්නේ අමුතුම ඩයල් එකක්. මේ මිනිස්යාගේ මනුස්සකම කියන එක පොඩ්ඩක්වත් ගෑවිලා නැහැ. ඩන්කන්ට අසෙල් කිව්වොත් ඉතින් ඩන්කන්ගේ පවුල කෙනෙකුට හරි ඩන්කන් වෙති තියයි. එවගේ ඩයල් එකක් තමයි ඩන්කන් කියන්නේ. එනිසා ඩන්කන් කොයිම අවස්ථාවකවත් විශ්වාස කරන්න බෑ. මෙතනදී කලන්ට ඩන්කන් කියන්නේ ඩන්කන් හැම දෙයක්ම පස්සේ බලා ගන්නවා කියලා. ඒ කියන්නේ අපි ගිය එපිසෝඩ් එකෙන් කිව්වා වගේ තාම මේ ගේම් එක ඉවර නැහැ. මේක ඉදිරියට තමයි හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පොඩි අතුලගේ ඩන්කන් ගෙයි ෆයිට් එකක් තව ඉදිරියට තියෙනවා. හැබැයි ඉතින් අපි හිතනවා එතනදී පොඩි අතුල ඉස්සර වෙනවා කියලා. මොකද දැන් පොඩි අතුල දන්නවා අනිවාර්යයෙන්ම ඩන්කන් මේ පළිය ගන්නේවි කියලා. ඒ නිසා ඩන්කන්ට කලින් පොඩි අතුල සූදානම් වෙලා ඉන්නවා. මොකද මෙතනදී ගේම් එක දිනන්නේ ඉස්සර වුණු කෙනා තමයි. ඒ නිසා පොඩි අතුල මීළඟ ටාගට් එක වෙන්නේ ඩන්කන්. ඒ විතරක් නෙමෙයි ඩන්කන් කොහෙද යන්නේ ඉන්නේ කියලාත් පොඩි අතුල සිවිල් ඉන්නවා. හැබැයි තින් අතුලත් එක නම් ඩන්කන්ට සෙල්ලම් නටන්න හම්බෙන්නේ නැහැ. මොකද ගියපාර වුණා ඩන්කන් පොඩි අතුලත් එක සෙල්ලම් දැම්මේ හැංගිලා ඇවිල්ලා. මේ පාර පොඩි අතුල ඩන්කන් එක්ක සෙල්ලම් දාන්නේ මූණට මූණ ඇවිල්ලා. ඒ නිසා ඩන්කන්ටත් මේ පාර සිද්ධ වෙන්නේ මහා පාර දින පොඩි අතුලගින් වෙඩි කන්න. ඉතින් මේ දේවල් මේ විදිහටම ඉදිරියට සිද්ධ වෙයි කියලා ඔබත් හිතනවා නම් අපේ වීඩියෝට ලයික් කරන්න. ඔබේ අදහස් අපේ වීඩියෝ පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරගෙන යන්න. මොකද අපි ඊළඟ වීඩියෝ දාපු සැනින්ම ඔබට නැරඹීමට හැකියාවක් ලැබෙන්නේ එතකොට තමයි. අදත් අපි ගිහින් ඉන්නම්. ඔබට සුබ දවසක්.